මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගන්න. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඔයාගේ මේ චාට් එක බ්‍රේක් වුණොත් එහෙම ඔයාට සෙල් ට්‍රේඩ් එකට යන්න ඔන්න රිටේල් පැටර්න් කන්ෆර්මේෂන් එකකුත් ගන්න පුළුවන්. ඒකත් නොමලි මෙන්න මේ වගේ ප්‍රයිස් එකකට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් 57,000 58,000 වගේ ප්‍රයිස් එකකට උනත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මාකට් එක ගන්න පුළුවන්. මේක දැන් 0.382 එකයි 0.5 0.618 කියන ෆිබොනාචි ලෙවල් එක. ඉතින් මෙතනින් හොඳ ට්‍රේඩ් එකක් බලන්න ඔය කට්ටියට හැමෝටම සුබ දවසක්. ඉතින් අපි අද කතා කරන්නේ බිට්කොයින් එකේ එලියට් වලින් අප්ඩේට් එකක්, ෂෝට් ටර්ම් අප්ඩේට් එකක්. මොකද්ද ඉදිරි දවස් කීපය තුළ වෙන්න පුළුවන් කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේක මොටිව් වේවයක් විදිහට මාකට් එක ගිහිල්ලා තියෙන නිසා තර්ඩ් වේව් එකක් තව පැය කීපකින් කම්ප්ලීට් කරන්න හැකියාව තියෙන තර්ඩ් වේව් එක මෙතනින් කම්ප්ලීට් කරලා ඊළඟට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වේව් 4 කරෙක්ෂන් එක මෙන්න මේ කියන 64,637 62,344 වගේ ප්‍රයිස් ඕන එකට එන්න පුළුවන් කියලා. ඉතින් එහෙම වුණොත් ඒක මෙතන මේජර් වේව් 4 එකක් එක ඊළඟට තව එකක් උඩට යන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගන්න. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඔයාගේ මේ චාට් එක බ්‍රේක් වුණොත් එහෙම ඔයාට සෙල් ට්‍රේඩ් එකට යන්න ඔන්න රිටේල් පැටර්න් කන්ෆර්මේෂන් එකකුත් ගන්න පුළුවන්. ඒකත් එක්කම අපිට තව එක සිනාරියෝ එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ වේව් 2 එක මෙන්න මෙතෙන්ද දාගන්න. ඒ කියන්නේ WXY කම්බිනේෂන් එකක් විදිහට වේව් 2 එක මෙතෙන්ද දාගත්තොත් එහෙම අපිට හිතන්න පුළුවන් මෙතන සයිඩ් වේව් පැටර්න් එකක් හම්බුන නිසා මෙන්න මෙතන වේව් 4 එකෙන් ෂාප් විදිහට වේව් 4 ඉවරලා මේ උඩට ගියෙත් වේව් 5 එක කියලා අපිට ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට මෙතන උඩ වේව් 1 එකක් විදිහට අරගෙන ඉතා ලොකු කරෙක්ෂන් එකක් මෙන්න මෙහෙම පහළට ලොකු කරෙක්ෂන් එකක් නොමලි මෙන්න මේ වගේ ප්‍රයිස් එකකට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් 57,000 58,000 වගේ ප්‍රයිස් එකකට උනත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් වාර පුළුවන් මෙතනින් රෙගියුලර් බේරිෂ් ඩයිවර්ස් එකක් කන්ෆර්මේෂන් එකක් විදිහට අරගෙන රීටේල් පැත්තෙන් වාර සෙල් ට්‍රේඩ් එකට යන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ සබ් කවුන්ට් එකට ගිහිල්ලා එලියට් වල ලෝ ටයිම් ෆ්‍රේම් වල කවුන්ට් එකට ගිහිල්ලා ඇතුලේ මොකද්ද සිද්ධ වුණේ කියලා ඔයාලා බලලා එතනින් ට්‍රේඩ් එකට යන්නත් හැකියාව තියෙනවා. ඉතින් ප්‍රධාන බයිසෝන් විදිහට මම කියපු තැන් ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න මේ වෙලාවේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕන මේ මාසෙ 30 වෙනිදා අපි අපේ ඊළඟ එලියට් වේ ඔන්ලයින් මෙන්ෂිප් එක පටන් ගන්නවා. ඉතින් මේකෙදී ඔයාලා ක්ලාසික් එලියට් වේ කියන සම්පූර්ණ සිලබස් එකම ප්‍රැක්ටිකලුත් එක්ක ඉගෙන ගන්න හැමනම් ඊටත් පස්සේ ඔයාලා එලියට් වේ ක්ලබ් එකට ලංකාවේ පළවෙනි සහ එකම එලියට් වේ ක්ලබ් එකත් එක්ක එකතු වෙලා ඔයාලා මොඩර්න් එලියට් වේ වල කොටසුත් හදාරන්න පුළුවන්. මොකද දැන් තියෙන ෆියුචර් මාකට් එක එලියට් වේ පවා අප්ඩේට් වෙලා තිනවා. ඉතින් අන්නේ දේවල් හැම එකක්ම ඉගෙන ගන්න ඕන. ඔය මෙන්න මේ 30 වෙනිද පටන් ගන්න එලියට් වේ මෙන්ෂිප් එකට ඔයාට එකතු වෙන්න පුළුවන්. හරි. ඉතින් මෙතනින් පස්සේ මම අපේ ඕල්ඩ් කොයින් එකක් අපි තෝරගෙන තියෙනවා. ඒකේ අප්ඩේට් එකක් දෙන්න අපේ චතුරමල්ලිට මම ආරාධනා කරනවා. හරි. ඩොජ් අප්ඩේට් එකට යන්න කලින් ඔයගට පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔන්න අපේ ඇඩ්වාන්ස් ට්‍රේඩින් මෙන්ෂිප් එක අද දවසේ පටන් ගන්නවා. මේකේ ෆවුන්ඩේෂන් ප්ලස් ඇඩ්වාන්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ බේසික් එකේ ඉඳන්ම ඔය කට්ටිය ට්‍රේඩින් සම්බන්ධයෙන් දැනුම සීරෝ නම් ඔන්න ඔය කට්ටියට හොඳ අවස්ථාවක් තියෙනවා. අද ඉඳන් ඔය කට්ටිය ට්‍රේඩින් ජර්නි එක පටන් ගන්න. මෙතනදී අපි බේසික් එකේ ඉඳන් ඇඩ්වාන්ස් දක්වා තියෙන තියරි කොටස් ටික කතා කරනවා මේ මෙන්ටර්ෂිප් එක හරහා. ඉතින් ඒක ඇත්තටම මෙන්ටර්ෂිප් එකක් කියනට වඩා ඔය කට්ටියට හම්බෙන ලයිෆ් ටයිම් මෙම්බර්ෂිප් එකක්. මොකද මෙතනින් පස්සේ ඔය කට්ටියට අපේ ඊබත් VIP ෆැමිලි එක, ඒකත් එක්කම ලයිව් ට්‍රේඩින් ක්ලබ් එක, ඒ වගේ ලොකු ආෆ්ටර් සර්විස් ප්‍රමාණයක් හම්බෙනවා. මොකද ඔය කට්ටිය ඉගෙන ගත්තට බෑ, අපි අනිවාර්යෙන් ෆලෝ අප් එකක් දෙන්න ඕනේ. ඉතින් අපේ ලයිව් ට්‍රේඩින් ක්ලබ් එක, ඒත් එක්කම VIP ෆැමිලි එක, ඔය හරහා අපේ ගයිඩ් එක ඔය කට්ටියට හම්බෙනවා. ඉතින් අද රාත්‍රී 7:30ට ඔන්න අපේ අලුත්ම මෙන්ෂිප් එක පටන් ගන්නවා. ඔය කට්ටියට අපේ ebird.net කියන වෙබ්සයිට් එකට ආවට පස්සේ කර්ස් කන්ටෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඒ මේක තියෙනවා අපි බේසික් එක ඉඳන් ඇඩ්වාන්ස් දක්වා කොහොමද ඔය කට්ටිය ගයිඩ් කරගෙන ක්ලාස් එක අරන් යන්නේ කියලා. ඉතින් මේ කන්ටෙන්ට් එක බලන්න අනිවාර්යෙන්. ඔය කට්ටියට ලොකු දේවල් ප්‍රමාණයක් මෙතන අපි දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒත් එක්කම අපේ මෙන්ටර්ෂිප් ෆලෝ කරපු කට්ටියකින් අහලා බලන්න මොන වගේ දෙයක්ද මේ කට්ටිය කරන්නේ,
මොන වගේ සර්විස් එකක්ද මේ කට්ටිය දෙන්නේ කියලා ඔය කට්ටියට ලොකු අයිඩියාවක් හොඳ අයිඩියාවක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔන්ලයින් Zoom ඔක්සේ තමයි අද රාත්‍රිය 7:30ට පෙර ඔය කට්ටිය රෙජිස්ට්‍රේෂන් එක කරන්න. මම යටින් දාලා තියන්නම් ඩීටේල්ස් ඔක්කොම. අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා මේකටත් ජොයින් වෙන්න. හරි. ඉතින් අද දවසේ අපි කතා කරලා බලමු Dogecoin සම්බන්ධයෙන්. ඉතින් Dogecoin ගැන සම්බන්ධයෙන් කතා කරන්න මම ආයේ විශේෂයෙන්ම මේ Dogecoin කියන එක ඔය කට්ටියට ස්පොට් පැත්තේ ඔන්න buy කරනවා නම් හොඳ chance එකක් තියෙනවා මේ වෙනකොට. ඒත් එක්කම පේනවාද අපි පහුගිය දවස්වල ඔය කට්ටියට දීපු update වලින් ගත trade ටිකක් තමයි තියෙන්නේ. මේක නම් ගොඩක් පරණ trade එකක්. හැබැයි update එක දීලා තියෙනවා ඒ විදිහේම update එකත් වැඩ කරලා තියෙනවා සුපිරියට. ඉතින් ඔන්න ඊළඟට දැන් මේ වෙනකොට market එක තියෙන තත් තැනත් එක්ක බැලුවට පස්සේ අපිට ඔය කරේට පේනවා මේ channel එකක් break කරලා තියෙනවා මෙන්න මේ line එකේ. ඉතින් channel එක break කරාට පස්සේ මේක හදන්න තියෙන major විදිහට wave 5 එකක්. එතකොට ඔන්න ඔය major wave 5 එක අපිට ගන්න පුළුවන් 0.345 කියන level දක්වා market එක trade වෙන. එහෙම වුණොත් අපිට දැන් තියෙන තැන ඉඳන් buy කරත් spot එකේ leverage නැතුව 100%ක් 100%150ක් අතර හොඳ gain එකක් ගන්න පුළුවන්. මොකද හොඳ channel එක break කළා තියෙන්නේ 4 hour 1 day time frame වලට අදාළව. ඒ කියන්නේ ඔය කට්ටියට මෙතනින් හොඳ trade එකක් තියෙනවා. ඒත් එක්කම මම කිය low time frame count එකකුත් තියෙනවා 4 hour time frame එකට අදාළව. එතන low time frame වල sub count එකේ wave 5 ඉවරයි. ඒ කියන්නේ third wave එකක්. අපි ගත්තොත් 1 hour වගේ time frame එක third wave එකක් complete, wave 4 complete, wave 5 එක තමයි ඊළඟට යන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔය කට්ටියගේ update ටිකත් බලලා මේ ට්‍රේඩ් එක ගන්න හොඳ ට්‍රේඩ් එකක් වෙයි ඔය කට්ටියට. එතකොට මම normal මේ මෙතනින් box එකක් ගහලා පෙන්නන්නම් මෙන්න මේ wave 5 මේ හරියින් complete වුණොත් ඊළඟට දැන් retracement එකෙන් ඔයාලට මෙන්න මේ කිව්ව spot gain එක නැත්නම් spot එකේ මේක buy කරන්න පුළුවන්. future එකේ buy කරත් ප්‍රශ්නයක් නැහැ. low leverage use කරලා safe stop loss එකක් තියාගෙන ඔය කට්ටියට buy කරන්න පුළුවන්. 100%150ක වගේ gain එකකට යන්න පුළුවන් leverage නැතුව ඉදිරි දවස් කිහිපය තුල. ඉතින් මෙන්න මේ box එක මම normal target එකක් අරන් ඇඳගත්ත box එකක්. නිකන් ඔය කට්ටිය දල වශයෙන් මම idea එකක් ගන්න විතරයි මේ box එක ඇඳගත්තේ. ඊට පස්සේ Fibonacci එක retracement එක දාලා බලමු අපි මොන වගේ level වලට market එක එන්න පුළුවන්ද කියලා. price විදිහට ගත්තොත් එහෙම අපි දාගමු මෙන්න මේ 0.117, 0.111 සහ 0.124 ඔන්න ඔය කියන price වලට market එක එන්න පුළුවන්. මේක දෙන 0.382 එකයි 0.5 0.618 කියන Fibonacci level ටික. ඉතින් මෙතනින් හොඳ trade එකක් බලන්න ඔය කට්ටියට ලොකු gain එකක් ගන්න පුළුවන් ඒ. හරි. එහෙනම් update එක ඔය ටික තමයි දෙන්න තියෙන Bitcoin සහ Doge ගැන තමයි අද දවසේ කතා කරේ. ඉතින් හෙටත් මේ වගේම update එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.